ආණ්ඩුව විසින් පවත්වාගෙන ආ සමෘද්ධි සුබසාධන වැඩසටහන වෙනුවෙන් අස්සසුම නමින් නව සුබසාධන වැඩපිළිවෙලක් ආරම්භ කරනු ලැබුව අතර එම වැඩපිළිවෙල යටතේ ලක්ෂ 20ක් වන ජනතාව වෙත ප්‍රතිලාභ හිමි වනවා. එනුෙහි පළමු පියවර වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් සහිත ප්‍රතිලාභ ලාභීන්ගේ නාමලේඛනයක් පසුගිය මස 20 වෙනිදා ප්‍රකාශයට පත් කරනු ලැබුව අතර අසසුම වැඩසටහන සම්බන්ධයෙන් මෙවන විට දැඩි මතභේදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ ප්‍රතිලාභ නාමලේඛනයේ වෙත නුසුදුසු පුද්ගලින් ඇතුළත් කර ප්‍රතිපාදන හිමි විය යුතු අයගේ නම් එම ලයිස්තුවෙන් ඉවත් කර ඇති බවට පාර්ශව ගණනාවක් විසින් චෝදනා සිදු කිරීමත් සමගයි. පවතින තත්ත්වය හමුවේ ප්‍රතිලාභ හිමිවන පුද්ගල නාමලේඛනය සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ආණ්ඩුව ජනතාව වෙත ඒ අනුව අවස්ථාව ලබා දෙනු ලැබුවා. එලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූ නාමලේඛනය සම්බන්ධයෙන් අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාල සීමාව අදින් අවසන් වුණා. කෙසේ වෙතත් අස්සසුම ප්‍රතිලාභී නාමලේඛනයට එරෙහිව විරෝධතා අදත් පැවැත්වුණා. මේ සමෘද්ධිය කියන්නේ ආණ්ඩුවේ මුදලක් නෙමෙයි. මේක අපි රුපියලෙන් රුපියල කොඩි විකුණලා අපි සමදාන කළා. එදා ගමේ බෝක්කුව හදලා එතකොට අපි පොලවල් තියලා. එහෙනම් මෙතන තියෙන තැම්පතුව නෙමෙයි. මෙතන තියෙන්නේ කම්කරුවගේ දහඩිය ලේ තියෙන්නේ. එහෙනම් මේ ටික තමයි මේ ආණ්ඩුව හොරා ගන්න හදන්නේ. අද දිනේ වන විට අස්සසුම් ප්‍රතිලාභ අපේක්ෂකීන්ගේ අභියාචනා පත් 893,874ක් බහර දී තිබූ අතර ඉදිරිපත් වී තිබූ විරෝධතා සංඛ්‍යාව 14,393ක්. යනුව අස්සසුම සුබසාධන වැඩපිළිවෙලෙහි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබුවා. සිස්ටම් එකක් හදලා තියෙනවා. නිර්ණායක 22ක් තියෙනවා. නිර්ණායක 22කට අනුව තෝරා ගැනීමේ ක්‍රියාවලියක් හදලා තියෙනවා. ඉතින් ඒක කරනකොට මුලින් අඩුපාඩු සිද්ධ වෙනවා. ඉස්සෙල්ලා ද්විච ක්‍රමයේ තමයි දේශපාලඥයා සහ නිලධාරීන්ගේ ලයිස්තුවක් හදනවා. ලයිස්තුවක් හදලා ඒක දෙනවා. ඊට පස්සේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ජීවිත කාලෙදි ඒක ලැබෙනවා. ඒ ක්‍රමය අසාධාරණ කියලා හැමෝම පිළිගන්නවා. දැන් මේ හදලා තියෙන විශ්වවිද්‍යාල තරුණෙක් යනවා වගේම දුප්පතුන්ව තෝරා ගැනීම ක්‍රියාවලිය. ඒ වගේ වාර්ෂිකව ඇතුළත් වෙන්න පුළුවන්. වාර්ෂිකව එළියට යනවා. අපිට සදහටම තියාගන්න අවශ්‍ය නැහැ දුප්පතුන්ව. දුප්පතුන්ව සයිබල ගන්නීමේ වගකීමක් තියෙන සමෘද්ධි ව්‍යාපාරයට. අඩුපාඩු දින අඩුපාඩු හදාගෙන අලුත් වෙන එක තමයි අපි කරන්න ඕනේ. මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල මේ දිනවල ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ අනුමැතියද හිමි වූ අතර මෙම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල මගින් සේවක අර්ථසාධක අරමුදල වෙත දැඩි බලපෑමක් සිදුවන බවට චෝදනා කරමින් අදත් වෘත්තීය සමිතිය මෙලෙස විරෝධය පළ කර සිටියා. මේ මොකද කරන්න යන්නේ? IMF එකේ ඉල්ලීමට අනුව සම්පූර්ණයෙන්ම මේ දේශීය ණය කප්පාදුව EPF PTA අරමුදල් දෙක ඇතුළු අරමුදල් 17ක් මත පටවන එක. මේ ට්‍රිලියන ගණනාවක් තියෙන සේවක අර්ථසාධක අරමුදලේ මේ වන විට විවිධ කාල සීමාවන් සහ විවිධ අනුපාත අනුව ආයෝජනය කරලා තියෙන මහා බැංකු බැඳුම් කරවලින් එම අරමුදලට ලී වශයෙන් ලැබීමට නියමිත ප්‍රමාණය අඩුවීම ගණන් බලලා ඒක රටට හෙළිදරව් කිරීම මහා බැංකුවේ වගකීමක්. මේ අතර තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඊයේ රාත්‍රියේ එයා ඒෂියා ගුවන් සේවයට අයත් A320 එයාබස් වර්ගයේ ගුවන් යානයක් ප්‍රථම ගුවන් ගමන ආරම්භ කරමින් තායිලන්තයේ දොන් මුවන් ජාත්‍යන්තර ගුවන් තුටුපලේ සිට කටුනායක ගුවන් තුටුපල වෙත පැමිණියා. එමගින් 134 දෙනෙකු සමගි. එම යානය නැවත මගින් 174 දෙනෙකු රැගෙන තායිලන්තය බලාපිටත්ව ගොස් තිබෙනවා. මෙම ගුවන් සේවාව සතියකට ගුවන් ගමන් වාර 4ක් වශයෙන් සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනයන්වල ක්‍රියාත්මක කිරීමට නියමිතයි. කංකසන්තුරේ වරාය හරහා ඉන්දියාවට මගී හා බාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමේ කටයුතු තවත් මාස කිහිපයකින් ප්‍රමාද වනු ඇති බව වරාය හා ගුවන් සේවා මාතේ නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මේ දක්වත් අනුමැතිය ලබා නොදීම මත මෙම ප්‍රමාදය සිදුවන බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ. Get permission from India to start from Nagapattinam. Moment the Indian government gives the green light, any ship or any person can come for me. Even LTT ships comes, I will accept it as long as the India permits that. මේ අතර දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජූලි 21 වෙනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපතිවරයා එහිදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වී සාකච්ඡා සිදු කිරීමට නියමිත අතර දේවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, විදුලි බලහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන්ද සංචාරය සඳහා එක්වීමට නියමිත බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. මෙම සංචාරය තුළදී ක්ෂේත්‍ර රසක් සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.